ജീവിതേട്ട് ഇടാക്ക് എ മൊമെന്റ് ഫോർ ലൈഫ്. මේක සෙන් කතාවක්. කතාවේ හැටියට දවසක් එක සෙන් භික්ෂුවක් එයාගේ ගෝලියෝ පිරිසත් එක්ක කතා කරමින් හිටියා. ඔය වෙලේ ඔතෙන්ට ආව ආගන්තුකෙක් අර සෙන් භික්ෂුවගෙන් මෙහෙම ඇහුවා. දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවද? එයා එහෙම ඇහුවම අර සෙන් භික්ෂුව මෙහෙම උත්තර දුන්නා. ඔව්, එහෙම කෙනෙක් ඉන්නවා. සෙන් භික්ෂුවයි එයාගේ ගෝලයොයි දවල් කෑම එහෙම කාලා ආයෙම කතා බහ කරමින් ඉන්නද්දි දෙවෙනි ආගන්තුකයා ආවා. එයත් ඇවිල්ලා අර පළවෙනි ආගන්තුකයා ඇහුව ප්‍රශ්නෙම ඇහුවා. දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවද? එයා එහෙම ඇහුවම සෙන් භික්ෂුව පළවෙනි කෙනාට දුන්න උත්තරේට සහ මුලින්ම වෙනස් උත්තරයක් ඒ දෙවෙනියට දුන්නා. නෑ, දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නෑ. ඒ ආගන්තුකයා ඇවිත් ගිහින් පැය දෙක තුනකට පස්සේ තුන්වෙනි ආගන්තුකයාත් ආවා. එයත් අර පළවෙනි දෙන්න ඇහුව ප්‍රශ්නම අපේ මේ සෙන් භික්ෂුවගෙන් ඇහුවා. දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවද? එයා එහෙම ඇහුවම සෙන් භික්ෂුව අර කලින් දෙන්නට දුන්න උත්තරවලට වඩා වෙනස් උත්තරයක් තුන්වෙනි කෙනාට දුන්නා. දෙවියෙක් ඉන්නවද නැද්ද කියලා ඔයාම තමයි තීරණය කරන්න ඕනේ. ඒ ආගන්තුකයා පිට වෙලා ගියාට පස්සේ සෙන් භික්ෂුවගේ ගෝලේ සෙන් භික්ෂුව දිහාට හැරුණා. ඇයි ඔබතුමා ඒ ආව තුන්දෙනාට උත්තර තුනක් දුන්නේ? කොහොමද මිනිස්සු තුන්දෙනෙක් ඇවිත් එකම ප්‍රශ්නයක් ඇහුවම ඒ ප්‍රශ්නෙට උත්තර තුනක් දෙන්නේ? ගෝලයා එහෙම ඇහුවම සෙන් භික්ෂුව හිනා වුණා. හිනා වෙලා මෙහෙම කිව්වා. එකම ප්‍රශ්නය ඇහුවත් ආව තුන්දෙනා තුන් විදිහක්. පළවෙනි කෙනා මං කියන දේ විශ්වාස කරනවා. දෙවෙනි කෙනා මං කියන දේ කොහොමටවත්ම විශ්වාස නොකරන කෙනෙක්. එයා මං වැරදි කියලා ඔප්පු කරන්න ඕන දෙයක් කරයි. එතකොට තුන්වෙනි කෙනා විශ්වාස කරන්නේ මං කියන දේ නෙවෙයි, එයාටම තෝරගන්න දෙන දේ විතරයි. චුට්ටක් හිතන්න, ඔයා අයිති කොයි ගොඩටද? හිතලා මටත් කියන්න. මේ ජීවිතේට ආදරේ අරන්ගෙන අරුණෝදේ ශ්‍රී FM.